පහුගිය වසර 12ක පමණ කාලයක් ඉඳන් විමුක්ති ජයසුන්දර සිනමා නිර්මාණයන් කරනවා. නමුත් ලංකාවේ පහුගිය දශකයේ තුල විමුක්තිගේ චිත්‍රපටි සම්බන්ධයෙන් කලාත්මක ඇගයීමක් හෝ එහිට තියෙන අධ්‍යාපනික වටිනාකම මොකක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරලා නැහැ. ඒක සමාජ දේශපාලන වශයෙන් සිනමා කෘති ගැන බොහෝ පුවත්පත්වල ජනමාධ්‍ය හරහා හෝ වෙනත් පොත්පත්වලින් කතා කරුණාට මේ චිත්‍රපටි ඇයි අන්තර්ජාතික මට්ටමට යන්නේ කලාත්මක ඇගයීමක් හැටියට කියන එක ගැන සාකච්ඡා කරලා නැහැ. ඉතින් ඒක තමයි ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් ෆිල්ම් අකඩමිය තුලින් මෙවැනි විමුක්ති ජයසුන්දරගේ චිත්‍රපටි 12ක් ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් ෆීචර් ෆිල්ම්ස් එහෙම නැත්නම් දිගු චිත්‍රපටි 3ක් සහ කෙටි චිත්‍රපටි 3ක් ප්‍රදර්ශනය කරලා ඒ පිළිබඳව කලාත්මක සහ අධ්‍යාපනික ඇගයීමක් කරන්න අදහස් කරලා තියෙනවා. ලංකාවේ කියන්නේ ප්‍රධාන ධාරාවේ වැවතුත් එහෙම එක චිත්‍රපටයයි සිනමා ශාලාවල ප්‍රදර්ශනය වුණේ. එහෙම නැතුව අනිත් චිත්‍රපටි ලංකාවේ සිනමාව නරඹන හෝ සිනමා විචාරකයන් සියල්ලම මේ චිත්‍රපටි බලලා තියෙනවා. නමුත් මහජන ප්‍රදර්ශනය සිද්ධ කරන එක චිත්‍රපටයක් විතරයි. ඉතින් එහෙම කරත් පළවෙනි චිත්‍රපටයට නැගුණු ප්‍රතිචාර සහ ඒ විරෝධයන් නිසා ඊට පස්සේ ආපු චිත්‍රපටිවලට ඉඩක් ලැබුණේ නැද්ද කියලායි අපිට හිතෙන්නේ. ඉතින් ඒක නිසාම තමයි අපි කල්පනා කරන්නේ දැන් මේකේ දේශපාලනික සමාජීය වටිනාකමක් හෝ වෙනත් ප්‍රතිචාරයක් තියෙනවා. නමුත් මේකේ කලාත්මක ඇගයීම සිද්ධ වෙලා නැහැ අදටත් අපි බැලුවොත් එහෙම ලංකාව ඇතුලේ. දැන් අපි ලෝකේ අනිත් රටවල් වල ගත්තොත් එහෙම අපි දැන් විශේෂයෙන් ගත්තොත් එහෙම චිලි සිනමා ඔලලේ විමුක්ති ජයසුන්දර නමින් වෙනම ප්‍රදර්ශනයක් තිබිලා තියෙනවා. ඔහුගේ චිත්‍රපටි පහක් ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඒ වගේම චෙකොස්ලෝවේකියානු සිනමා ඔලලෙත් මේ විදිහටම විමුක්ති ජයසුන්දර රෙට්‍රොස්පෙක්ට් කියන නමින්ම සිනමා කෘතීන් කිහිපයක් ප්‍රදර්ශනය කරලා වෙනත් ඒ කියන්නේ කලාත්මක ඇගයීමක් කරලා තියෙනවා. ඉතින් දැන් ලංකාවේ දැන් අපිට තියෙන මූලික ගැටලුව එහෙම නැත්නම් සිනමාකරුවෙකුට තියෙන ප්‍රශ්නේ වෙන්නේ තමන් සිනමා කෘතියක් නිර්මාණය කරලා තමන්ම මේ සිනමා කෘති ටික පෙන්වන්න අවශ්‍යද? ඇයි සිනමාවට ආදරය කරන එහෙම නැත්නම් සිනමාව හදාරන කණ්ඩායම් විසින් මේ කටයුතු ඉදිරියට කරගෙන යන්නේ නැත්තේ කියන එක. ඉතින් ඒක නිසාම තමයි අපි මුලින්ම තීරණය කරන්නේ කියන්නේ ලෝකේ සිනමා උළෙලවල් එක්ක ගත්තොත් එහෙම පුතුලවම බහුලවම සිනමා උළෙලවල් වලට චිත්‍රපටි සමග සහභාගී වෙලා තියෙන විමුක්ති ජයසුන්දර පසුගිය දශකයේ තුල ඉතින් ඔහුගේ චිත්‍රපටි හයක් තමයි අපි තීරණය කරලා තියෙන්නේ මේක පෙන්වන්න. සහ දැන් ලංකාව ඇතුලේ ගත්තොත් එහෙම ලංකාවේ ඇතුලේ මේ චිත්‍රපටි හයම එකපාර ප්‍රදර්ශනය කළා නෑ. කියන්නේ ලෝකෙ කොහෙවත් මේ හයම ප්‍රදර්ශනය කරලා නෑ. මොකද අවසානයේට ඔහු නිර්මාණය කරපු චත්‍ර කියන බංගාලි භාෂාවෙන් නිර්මාණය කරපු ඉන්දියා චිත්‍රපටය අනිකුත් සිනමා උළෙලවල් වල මේ චිත්‍රපටි හයම එකට ප්‍රදර්ශනය කළා නෑ. ඉතින් ඒක නිසා තමයි අපි තීරණය කරේ අධ්‍යාපනික ආයතනයක් හැටියට මේ චිත්‍රපටි හයම එක දවසකදී තිරගත කරලා ඒ හරහා සාකච්ඡා මණ්ඩපයකට යන්න. මේ චිත්‍රපටි යෝගේ නරඹන්න ලැබිලා තියෙන එක්කෝ ලංකාවෙන් සිනමා උළෙලවල් නියෝජනය කරන්න ගිය කොටසකට හෝ බොහොම අතලොස්සකට තමයි මේ සිනමා කෘති නරඹන්න ලැබිලා තියෙන්නේ, කියවන්න ලැබිලා තියෙන්නේ. නමුත් සාමාන්‍යයෙන් ශිෂ්‍යයන්ට හෝ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිනමාව හදාරන අයට සහ සිනමාවට ආදරය කරන අයට මේවා කියවන්න අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් අපි මේ අවස්ථාව තමයි ඉස්සෙල්ලා හදලා දෙන්නේ. නමුත් ඊට පස්සේ කියවීම මොකද්ද කියන එක අපිට කියන්න වෙන්නේ ඒ සාකච්ඡා මණ්ඩපවලට සහභාගී වුණාට පස්සේ. අපි විශ්වාස කරනවා සිනමා කෘතියක් නිර්මාණය කරාට පස්සේ නිර්මාණකරුවාම මේක ප්‍රේක්ෂකයා අතරට අරයි යන්න ඕනේ කියන එක. ඒ කියන්නේ වෙන කෙනෙක් මේකට සහයෝගය දක්වලා මේ කරන කෘතිය නැගීමට ලක් කරන්නේ නැහැ මේක ඇතුළේ. ඉතින් ඒ ක්‍රමය බිඳ දමන්න තමයි අපි
උත්සාහ කරන්නේ මේ සිනමා කෘතියෙන් ඒ කියන්නේ විමුක්ති ජයසුන්දරගේ මැදිහත් වීමක් නොමැතිව විමුක්ති ජයසුන්දර නෙවෙයි මේ සිනමා වල පවත්වන්නේ මේක පවත්වන්නේ ශ්‍රී ලංකා පදනමත් පදනමේ තියෙන ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය තුලින් තමයි මේ සිනමා වල පවත්වන්නේ. අද වෙනකොට ලංකාවේ සිනමා කෘතිවල ප්‍රධාන ධාරා එහෙම නැත්නම් කමර්ෂියල් ෆිල්ම් එකක් හැදුවොත් තමයි මිනිස්සු අතරට මේක යන්නේ. එහෙම නැත්නම් මිනිස්සුන්ට ප්‍රේක්ෂකයාට මේක බලන්න ලැබෙන්නේ. නමුත් ඊට අමතරව සම්භාව්‍ය ගණයේ හෝ කලාත්මක වෙනත් කලාත්මක ඇගයීමකට එහෙම නැත්නම් පර්යේෂණාත්මක චිත්‍රපටයක් නිර්මාණය කරාම මේක ප්‍රේක්ෂකයා අතරට අරගෙන යෑමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ වගේ චිත්‍රපටි ගණනාවක් ලංකාවේ පසුගිය දශකයේ තුල නිර්මාණය වෙලා තියෙනවා. තවමත් ජනතාව අතරට ගියේ නැති, ප්‍රේක්ෂකයා අතරට ගියේ නැති. ඉතින් ඒ වගේ චිත්‍රපටි වලට අවකාශයක් තමයි අපි මේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය තුලින් උදා කරලා දෙන්නේ. බැලුවත් එහෙම සිනමා ශාලාවකට යන ප්‍රමාණය හොඳ චිත්‍රපටයක් නරඹන්න සිනමා ශාලාවල් පිරි ඉතිරිලා යනවා. නමුත් වැඩේ වෙලා තියෙන්නේ දැන් තාම දැන් අපි පහුගිය අවුරුදු 20 ගත්තොත් එහෙම නැත්නම් 80 30 ගත්තොත් 80 දශකයේ මැද භාගයේ සිට ඉදිරියට ගත්තොත් එහෙම සිනමා ශාලාවල් වලට සාමාන්‍ය يعني කලාත්මක චිත්‍රපටයක් නරඹන්නට යන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රේක්ෂකයාට හැම වෙලේම දීලා නැහැ අපි ඔප්ෂන් එකක්. එහෙම නැත්නම් ප්‍රේක්ෂකයාට මෙවැනි කලාවකුත් මේ රටේ පවතිනවා. එහෙම නැත්නම් ප්‍රධාන ධාරාවේ කමර්ෂියල් ෆිල්ම්ස් නැත්නම් වාණිජ චිත්‍රපටි වලට අමතරව තවත් කලාවන්, එහෙම නැත්නම් අපි කියනවා ඒකට ඕල්ටර්නේටිව් ආර්ට්, විකල්ප කලාවක් කියන එක. ඒ විකල්ප කලාවක් කියන එක පවතිනවා කියන එකත් බොහෝ අය දන්නේ නැහැ. ඉතින් ඒක තමයි හේතුව මේ ප්‍රධාන ධාරාවේ එක විතරයි අපිට ඔප්ෂන් එකට තියෙන්නේ. නමුත් අනිත් දේවල් පවතිනවා කියන එක දැනගත්තාම මේවා මේ චිත්‍රපටි වලටත් අවස්ථාවක් කර මේ චිත්‍රපටි වලට ප්‍රේක්ෂකාගාර ඉදිරිය යන අවස්ථාවක් එන්න පුළුවන්. අපි බලන්න ඕනේ සිනමා කෘතියක් නිර්මාණය කරාට පස්සේ ඒ සිනමා කෘතිය කලාත්මක වගේීමක් කරන්නේ කොහොමද කියන එක. කලාත්මක වගේීමක් කරන්නේ පළවෙනි එක චිත්‍රපටයේ ප්‍රේක්ෂකයා අතරට යා යුතුයි, ප්‍රේක්ෂකයා නැරඹිය යුතුයි. ඒක සිනමා ශාලාවලම ප්‍රදර්ශනය කරන්න ඕනේ කියන එකක් නැහැ අද වෙනකොට. එතකොට නොයෙකුත් සමාජයන්, එහෙම නැත්නම් විශ්වවිද්‍යාල, එහෙම නැත්නම් අධ්‍යාපනික ආයතන විසින් නිර්මාණය කරන්න ඕනේ අවස්ථාව ලබා දෙන්නේ මේ වගේ සිනමාකරුවන්ට තමන්ගේ චිත්‍රපට නිර්මාණය කරාට පස්සේ මේ දේවල් ප්‍රේක්ෂකයාට අරයන්. මොකද අද වෙනකොට දැන් සිනමා කර්මාන්තයක් හැටියට ගත්තොත් එහෙම චිත්‍රපටයක් නිර්මාණය කරලා මේක අනිවාර්යයෙන්ම සිනමා ශාලාවල ප්‍රදර්ශනය කළ යුතුයි, ඒකෙන් ලාභයක් ලබන්නේ. නමුත් සිනමා කලාව හැටියට ගත්තොත් එහෙම මේක සිනමා ශාලාවල ටිකට් පතක් විකුණලම් බලන්න ඕනේ නැහැ. මේක ප්‍රේක්ෂකයා අතරට අරගෙන යාමම වැදගත් වෙනවා මේ කලාව පවතින. ප්‍රධාන වශයෙන් සිනමා කෘති තුනක් තියෙනවා. සුළඟෙනු පිණිස ප්‍රථම චිත්‍රපටය, ඊළඟට අහසින් වැටේ දෙවෙනි චිත්‍රපටය, සහ චත්‍රක් එහෙම නැත්නම් මෂ්රූම් කියන බංගාලි චිත්‍රපටය. ඊට අමතරව තව කෙටි චිත්‍රපට තුනකුත් අපි ප්‍රදර්ශනය කරනවා. ඉතින් මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ දැන් සුළඟෙනු පිණිස චිත්‍රපටය 2005 වර්ෂයේ කැමරා දෝ එහෙම නැත්නම් රන් කැමරා සම්මානය ලබා ගැනීමේදී කාන් සිනමාවලලේ සභාපති විසින් විශේෂ ප්‍රකාශයක් කරලා තියෙනවා. ඔහු කියලා තියෙනවා මේ يعني කන්ටෙම්පරරි සිනමා එහෙම නැත්නම් සමකාලීන සිනමාවේ නව දැක්මක් ආරම්භ වෙනවා කියලා. ඉතින් ඒ දැක්මට හේතුපාදක වෙන සාධක කිහිපයක් තියෙනවා. ඉතින් මොකද විමුක්තිගේ සුළඟෙනු පිණිස චිත්‍රපටියෙන් පස්සේ ප්‍රංශයේත් ඉන්දියාවේත් මෙවැනි චිත්‍රපටි වලට තියෙන ඇගයීම සහ මෙවැනි චිත්‍රපටි අධ්‍යාපනික වශයෙන් කලාත්මක වශයෙන් අගයන්න පටන් අරගෙන තියෙනවා. මොකද ඒක තමයි ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ. අද වෙනකොට 2005ත් ඒ කියන්නේ මෙතන අපි දශකයකට ලං වෙනවා සුළඟෙනු පිණිස නිර්මාණය කරලා. ඉතින් ඊට පස්සේ මේ සම්පූර්ණ මේ සමකාලීන සිනමා කලාව වෙනත් මගකට අරන් ගිහිලා තිනවා මේ චිත්‍රපටයේ හරහා. ඉතින් ඒක අපි විතරක් නෙවෙයි, කියන්නේ කාන් සිනමාවලලත් මේක ලෑන්ඩ්මාක් එකක්. එහෙම නැත්නම් හැරවුම් ලක්ෂයක් හිටින මේ චිත්‍රපටයේ සලකනවා. මේ සිනමාවලල පවත්වන්නේ ජූලි මාසේ 23 වෙනිදා අපි චිත්‍රපටි 6ක් ප්‍රදර්ශනය කරනවා. උදේ 10:30ට සුළඟෙනු පිණිස චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. ඉන්පසුව සවස 2ට විමුක්ති ජයසුන්දරගේ කෙටි චිත්‍රපටි 3ක් ප්‍රදර්ශනය කරනවා. සවස 4ට අහසින් වැටේ චිත්‍රපටයත්, සවස 7ට මෂ්රූම් එහෙම නැත්නම් චත්‍රක් චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා.
මේ චිත්‍ර සිනමාවල පවත්වන්නේ ශ්‍රී ලංකා පදනමේ ඩිජිටල් සිනමා ඇකඩමියේ තියෙන ශ්‍රවණාගාරයේ තමයි මේ චිත්‍රපටවල පවත්වන්නේ.